නමු බුද්ධාය, සද්ධාවන්ත වාසනාවන්ත පින්නත්නි, අද දවසේත් මේ මොහොතේ ශ්‍රද්ධා රූපවාහිනිය ඔබ වෙත රැගෙන එන සොඳුරු නිවන් මඟ සදහම් කතාබහත් සමගින් අපි මේ එක්වී සිටින්නේ. මේ මොහොතේත් පින්නත් ස්වාමින් වහන්සේ අපත් සමග ඉන්නවා. සතර සතිපට්ඨාන සංයුක්ත ඇසුරෙන් භාගිතුන් වහන්සේගේ අසිරිමත් සී සද්ධර්මය ඔබ වෙත තෝරලා දෙන්නට. සතර සතිපට්ඨානය ගැන කතා කරද්දී අඹුපාලි සූත්‍රය ඇසුරින්, ඒ වගේම සතු සූත්‍රය ඇසුරින්, භික්ඛු සූත්‍රය ඇසුරින්, සාලා සූත්‍රය ඇසුරින් ධර්මය සිහිපත් කළා, කතා කළා සතර සතිපට්ඨානය ගැන බොහෝ වශයෙන්. ඉන් අනතුරු අපට තියෙනවා කුසල රාසි සූත්‍රය, මේ කුසල් රැස ගැන තේරුම් ගන්නට. එතනදී භාගිතුන් වහන්සේ මේ නීවරණ අකුසල් වශයෙනුත්, සතර සතිපට්ඨානයේ කුසල් රැස වශයෙනුත් වදාරනවා. ඉතින් මේ බුදුරජාණන් වහන්සේ බොජ්ජංග ගැන කියද්දි මේ නීවරණ ගැන වදාලා, පංචමේ භික්ඛවේ ආවරණා නීවරණා චේතස උපක්ඛිලේසා පඤ්ඤාය දුබ්බලීකරණා කියලා. මේ නීවරණ කියන්නේ ආවරණ, වහන දෙයක්. චේතස උපක්ඛිල, හිතට කිලුටක්. ඒ වගේ ප්‍රඥාව දුර්වල කරන දෙයක් වශයෙන් මොනවාද මේ පහ? කාමච්ඡන්දය, ව්‍යාපාදය, කාමච්ඡන්දය කියන නීවරණය, ව්‍යාපාදය කියන නීවරණය, කාමයට කැමැත්ත, මේ ව්‍යාපාදයේ තරහ ගැටීම්. ඒ වගේම තීන මිද්දේ කියන නීවරණය, හිතේ කුසල් සිතේ හැකිලීම. ඒ වගේම භාගතුන් වහන්සේ වදාළ උද්දච්ච කුක්කුච්ච කියන නීවරණය, විචිකිච්ඡාව කියන නීවරණය, මේ හිතේ විසිරීම, උද්දච්ච කුක්කුච්ච. විචිකිච්ඡාව කියන්නේ මේ සැක සංකා. එතන මේවා අකුසල් වශයෙන් භාගතුන් වහන්සේ වදාහලේ, අකුසල් රැස කියලා සතිපට්ඨාන සංයුත්තේදී වදාහලේ. බොජ්ජංග ගැන භාගතුන් වහන්සේ දේශනා කරද්දි මේ දේශනා කළේ නීවරණ මේ වහන දෙයක් කියලා, මේ ප්‍රඥාව දුර්වල කරන දෙයක් කියලා. ඉතින් ඒ නිසා පින ස්වාමීන් වහන්සේගෙන් අපි මේ සූත්‍ර දේශනාව අනුව විමසා දැනගනිමු. මේ නීවරණ පහ, පංච නීවරණ ගැන සවිස්තර, පංච නීවරණ හටගන්නේ කොහොමද, පංච නීවරණ නැති වෙන්නේ කොහොමද, බුදුරජාණන් වහන්සේගේ අසිරිමත් සදාම් දෙසුම් ඇසුරෙන් අවසරයි පින්න ස්වාමීන් වහන්ස පංච නීවරණ ගැන අපට පහදා දෙනසේක්වා. අවසරයි පින්න ස්වාමීන් වහන්ස, හැමදිනාටම තෙරුවන් සරණයි. මේ කුසල රාසි සූත්‍ර දේශනාවේදී බුදුරජාණන් වහන්සේ මුලින්ම දේශනා කරන්න පින්නත් ස්වාමීන් වහන්ස, අකුසල රාසේති භික්කවේ වදමානෝ පංච නීවරණී සම්මා වදමානෝ වදෙයි. මේ අකුසල රැස, අකුසල් ගොඩ කියන මනාකොට කියලා නම් කියන්න තියෙන්නේ මේ පංච නීවරණයන්ටයි, අසාකාර නීවරණයන්ටයි. කේවලෝහයම් භික්කවේ අකුසල රාසි යදිදම් පංච නීවරණ. මුළුමනින්ම අකුසල් ගොඩ කියනවා නම් කියන්න තියෙන්නේ මුළුමනින්ම අකුසල් ගොඩක් මේ පංච නීවරණ කියලා කියන්නේ. කත මේ පංචමන පහක් දෙයි අකුසල් ගොඩක් වෙන්නේ. කාමච්ඡන්ද නීවරණේ, ව්‍යාපාද නීවරණේ, තීන මිද්ද නීවරණේ, උද්දච්ච කුක්කුච්ච නීවරණේ, විචිකිච්ඡා නීවරණේ කියන පහ. අකුසල රාසීති භික්ඛවේ වදමානෝ ඉමේ පංච නීවරණේ සම්මා වදමානෝ වදී. අකුසල රැස කියලා මනවින් කියනවා නම් මේ පංච නීවරණයන්ටයි කියන්න තියෙන්නේ. කේවලෝහයම් භික්ඛවේ අකුසල රාසිය දෙදම් පංච නීවරණ. මුළුමනින්ම මේ පංච නීවරණ කියලා කියන්නේ අකුසල් ගොඩ කියලා දේශනා කරනවා. ඉතින් පින්නස් ස්වාමීන් වහන්සේ විමසා සිටියේ මේ අකුසල් ගොඩක් වෙච්ච මේ පංච නීවරණ හටගන්න හේතු පාදක කරුණු මොනවද කියලත්, නැතිවීමට හේතු පාදක කරුණු මොනවද කියලත්. ඉතින් අපිට මේකෙදි මතක් වෙනවා මේ ගැන බුදුරජාණන් වහන්සේ වදාළ උතුම් බුද්ධ දේශනා ඇතුළත් අංගුත්තර නිකායේ ඒකක නිපාතේ නීවරණ චිත් මේ පහන වග්ගේ, නීවරණ පහන වග්ගේ ඒකෙදි බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ නාහම් භික්ඛවේ අඤ්ඤං ඒක ධම්මම්පි සමනුපස්සාමි. පින්නත් මහණනි, මම වෙන එකදු ධර්මයක්වත් දකින්නේ. යේන අනුප්පන්නෝවා කාමච්ඡන්ද උප්පජ්ජති, නූපන්නා වූ කාමච්ඡන්ද ඉපදීම පිණිසත් උප්පන්නෝවා කාමච්ඡන්ද බිහියෝ භාවාය වේපුල්ලාය සංවතති. උපන්නා වූ කාමච්ඡන්ද
වැඩිවෙලා වැඩි වෙලා යන්න විපුල බවට පත්වෙන්න හේතු වෙන වෙන එකදු කරුණක්වත් මම දකින්නේ නෑ කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. ඇතේ ඉදම් භික්කවේ සුබ නිමිත්ත. එහෙමයි. මේ සුබ නිමිත්ත තරම් මේ කාමච්ඡන්ද නීවරණේ නූපන්නා වූ කාමච්ඡන්ද නීවරණේ ඇති වෙන්නත් උපන්නා වූ කාමච්ඡන්දේ වැඩි දියුණු වෙලා යන්න. කාමච්ඡන්දේ කියලා කියන්නේ මේ කාම ගුණයන් කෙරෙහි ප්‍රේමනාප රූප ශබ්ද ගන්ධ රස පහස කියන කාම ගුණයන් කෙරෙහි ඡන්දේ කැමැත්ත. ඔව් අන්න ඒක නිසා අපිට මේ නිවන් මඟ ඇහිරෙනවා. එහෙමයි. වැහෙනවා අර සවනහස් පෙන්ලා දුන්නේ දේශනාවක් ආවරණ නීවරණ චේතස උපක්කිලේස සිතට කිලුටක්. එහෙමයි. නිවන් මඟ අහුරන දෙයක් පඤ්ඤාය දුබ්බලී කරන මේ ප්‍රඥාව මේ කියන්නේ යථාර්ථයේ අර මේ කය යථාර්ථයේ දකින්න වේදනාවන්ගේ යථාර්ථයේ දකින්න සිතෙහි යථාර්ථයේ දකින්න ඊට පස්සේ ධර්මයන්හි යථාර්ථයේ දකින්න බෑ ප්‍රඥාව දුර්වල කරලා දාන. ඉතින් මේ කාමච්ඡන්දේ මේ විදිහට මේ සිත කෙලසලා දාන කාමච්ඡන්දේ හටගන්න බුදුරජාණන් වහන්සේ මේ සුබ නිමිත්ත තරම් වෙන එකක්වත් දකින්නේ නැහැ කියලා. සුබ නිමිත්තං භික්කවේ අයෝනසෝ මනසිකරෝතු. මේ සුබ නිමිත්ත අයෝනසෝ මනසිකාරේ කරද්දි එහෙමයි. ඒ කියන්නේ මේ ප්‍රේමනාප වශයෙන් මේව අරගෙන සුබ වශයෙන් අරගෙන මේක අයෝනසෝ මනසිකාරේ දෙද්දි තමයි නූපන්නා වූ කාමච්ඡන්දේ උපදින්නේ. උපන්නා වූ කාමච්ඡන්දේ වැඩි දියුණු වෙලා යන්නේ කියලා දේශනා කරනවා. ඒ කියන්නේ රූපේ හරි ශබ්දේ හරි ගන්ධ සුවඳ හරි ඒ රස හරි නැත්නම් පහස හරි අයෝනසෝ මනසිකාරේ දෙද්දි නැති හටනගත් කාමච්ඡන්දේ හටගන්නවා. හටගත්තු කාමච්ඡන්දේ වැඩි දියුණු වෙනවා. ඒ වගේම පින්නස් වහන්සේ ව්‍යාපාදය ගැන ව්‍යාපාදය ගැන බුදුරජාණන් වහන්සේ ඉදිරි දේශනා කරනවා. බුදුරජාණන් වහන්සේ වෙන එකම ධර්මයක්වත් දකින්නේ නැහැ කියනෝ නූපන්නා වූ ව්‍යාපාදේ උපදින්න හේතු වෙන උපන්නා වූ ව්‍යාපාදේ වැඩි දියුණු වෙලා යාම පිණිස හේතු වෙන කුමක් තරම්ද මේ පටිග නිමිත්ත තරම්. කියන්නේ ගැටෙන නිමිත්ත තරම්. කියන්නේ අනුම්මට බැන්න ගැහුවා මගේ දේ හොරකම් කළා මාව පරාජය කළා ආදී වශයෙන් මට රැවුවා මේ දේ කළා කියලා ගැටෙන මොකක් හරි නිමිත්තක් අල්ලා ගන්නවා. අන්නේ පටිග නිමිත්ත තරම් වෙන එකදු ධර්මයක්වත් දකින්නේ. මේ පටිග නිමිත්ත අරගෙන අයෝනසෝ මනසිකාරයේදී එදෙද්දි එහෙමයි කියන්නේ නුනුවණින් කල්පනා කරද්දී නූපන්නා වූ මේ ව්‍යාපාදේ ඇති වෙනවා ඇති වෙච්ච ව්‍යාපාදේ වැඩි දියුණු වෙලා යනවා තරහ. මේක මේ යථාර්ථ බුදුරයන් වහන්සේ දකින්න බැරි අයුරු විස්තර කරනවා. දැන් කාමච්ඡන්දෙන් හිත යට වුණාම අර වතුර භාජනයක මේ එහෙමයි මේ තින්ත දිය කරලා තිබ්බහම කෙනෙක් මොන බලන්න ගියාම එයාට මොන බලන්න බෑනේ. ඒ වගේ මේ ජීවිතය යථාර්ථයේ වහලා දානවා කියන කාමච්ඡන්ද යට වුණු ජීවිතය දැන් ඉගෙන ගන්න යන දරුවන්ට උනත් මේ පාඩම් කරන දේවල් පාඩම් නොහිටින්න මේක බලපානවනේ. මේ නීවරණ වලින් හිත වැසී තිබීම දැන් කාමයට ගිජු වෙන කෙනාට අද අධ්‍යාපනයක් ලබන්න පුළුවන්කමක් නැහැ. මේ කාමයේ හිත හිතින් ඒකෙම හිත වසාගත්තු කෙනාට පාඩම් කළ දේවල් මතක තියාගන්නවත් බැහැ. ඒ වගේම මේ ව්‍යාපාදයේ ගැන දේශනා කළේ හරියට වතුර භාජනයක් මේ කැකෑරෙමින් තිබෙනවා. එතකොට යාට යථා ස්වභාවය දකින්න පුළුවන්කමක් නැහැ. කැකෑරෙන වතුර භාජනේ මොන දකින්න බැහැ. මොන දකින්න බැහැ. අන්න ඒ වගේ මේ හිත කැකෑරෙනව නම් දේශේ. එහෙමයි. යාට සුව නිින්දක්වත් නැන්නේ නේ සනහස. එහෙමයි. යාට මේ ජීවිතය යථාර්ථය දකින්න පුළුවන් වෙන්නේ නැහැ. මහා අකුසල් ගොඩක් තුළ එතකොට මේ දේශයෙන් වහගත්තු හිත තියෙන කෙනා ඉන්නේ. මේ දේශනාවේ විදිහට මේ අකුසල් රස ගැන මේ කියවෙන්නේ. ඔව් රස ගැන. ඊළඟට ওই විදිහට ව්‍යාපාදය ගැන විස්තර කරනවා අකුසල්. ඒකත් ආයනස මනසිකාරයෙන් වැඩි වෙලා යනවා. වැඩි වෙලා යනවා. ඊළඟට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා තීන මිද්ද නීවරණය ගැන. ඒකත් අකුසල් ගොඩක්. නූපන්නා වූ තීන මිද්දේ හටගැනටත් හටගත්තු තීන මිද්දේ වැඩි දියුණු වෙලා යන්නත් බුදුරජාන් වහන්සේ දේශනා කරනවා දකින්නේ නැහැ කියලා. මේ චේතසෝ ලීනත් ලීනත් ඒ කියන්නේ මේ සිතේ හැකිලුණු ස්වභාවයේ තරම් දෙයක්. ඊළඟට මේ අරතිය කුසල ධර්මයන්හි නොයල් අරති තන්දි ඒ කියන්නේ තන්දි කියලා කිව්වහම ඇඟමැලි කැඩීම විජම්බික ඒත් ඈනුම් මෙරීම එහෙමයි. ඊට පස්සේ බත් සම්මදෝ ආහාර ගත්තට පස්සේ බත් ඇති වෙන බත් මතේ චේතසෝ ලී නැත්තං සිතෙහි මේවා නිසා ඇති වෙන හැකිලිච්ච ස්වභාවය කියන මෙන්න මේ කරුණ තරම් මේ තීන මිද්දේ ඇති වෙන වෙන නිමිත්තක් වෙන කරුණක් දකින්නේ නැහැ කියලා. මෙන්න මේ කරුණ ඇති වෙච්ච කෙනා මේ අරතිය බත් මතේ
පස්සේ අලස බව, ඊට පස්සේ කුසල් දහම් වල නොයැලෙන ස්වභාවය, ඊට පස්සේ සිතේ හැකිලුණු ස්වභාවයේ යුතු අයෝනිසෝ මනසිකාරය දෙද්දී නෝපන්නා වූ තීන මිද්දේ ඇති වෙන උපන්නා වූ තීන මිද්දේ වඩා වර්ධනය වෙලා යනවා. යනවා. එහෙමයි. ඔය විදිහට මේ තීන මිද්දේ ඇතිවීම ගැන පින්න ස්වාමීන් වහන්සේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. එහෙමයි. ඊට පස්සේ උද්දච්ච කුක්කුච්චේ, සිතේ විසිරීමත් උද්දච්චේ කුක්කුච්චේ ගැන තැවෙනවා. හිත විසිරුණාට පස්සේ දැන් අපි භාවනාව කරද්දී වුණත් අපි භාවනාව තුළ හිත එකඟ වෙන්නේ නැතිකොට, කියන්නේ විසිරෙනකොට හිත විවිධ අරමුණු ඔස්සේ එක උද්දච්චේ, ඊට පස්සේ අනේ මට භාවනාව වැඩෙන්නේ නැහෙනේ කියලා, කියන්නේ තැවෙනවා, කුක්කුච්චේටපත් වෙනවා. අන්නේ ස්වභාවය බුදුරජාන් වහන්සේ ඇති වෙනවා කියලා දේශනා කළේ මේ චේතසෝ අවුපසම, සිතෙහි නොසන්සුන් භාවය, ඉතින් ඇවිස්සුණු ස්වභාවය නිසා. නිකායනුසු මනසිකාරයේදී ඒත් එකක් කල්පනා කරද්දී ඒකත් අල්ලලා අනේ මගේ හිත විසිරෙනවානේ, පසුතැවෙන තව වැඩි වෙලා, තව වැඩි වෙනවා. එතකොට ඒක අකුසල් ගොඩක් සුලයා වාසය කරන්න. ඊළඟට බුදුරජාණන් වහන්සේ දේශනා කරන විචිකිච්ඡාව කියන නීවරණේ හටගන්න හේතුව හැටියට ආයනුසු මනසිකාරය. ආයනුසු මනසිකාරය. කියන්නේ ආයනුසු මනසිකාරය කියන්නේ යා මේ ධර්මයේ අහපු නැති පුතත්ජන කෙනාට සම්පූර්ණයෙන්ම තියෙන ආයනුසු මනසිකාරයක්. බුදුරජාණන් වහන්සේ ගේ ධර්මය අහලා ශ්‍රුතවත් ශ්‍රාවකී කාර්ය ශ්‍රාවකී බවට පත් වෙච්ච කෙනාට තමයි ශ්‍රද්ධාවෙන් බුදුරජාණන් වහන්සේ අවබෝධය අදාහගත් කෙනාට තමයි යෝනිසෝ මනසිකාරයේ කෙදිලා මේ විචිකිච්ඡාව ප්‍රහාණය කරගන්න අවස්ථාව තියෙන්නේ. ඉතින් මේ අපිට බැලුවහම පේනවා එතකොට මේ ලෝක සත්‍යයම මේ පංච නිවරණයන්ගෙන් වැහිලා ඉන්නේ නේ, අකුසල් ගොඩක් තුල මේ විදිහට සිටින්නේ. ඒ වගේම පින්න ස්වාමීන් වහන්සේ ඒ නිවරණයන්ගේ හට ගැනීම ඒ විදිහට ස්වාමීන් වහන්සේ පැහැදිලි කළ දුන්නේ කාමච්ඡන්දය හට ගන්නවා කියලා සුභ නිමිත්තයි ආයනස මනසිකාරය නිසා. ව්‍යාපාදේ හට ගන්නවා කිව්වා පටිඝ නිමිත්තත් එක්ක ආයනස මනසිකාරයේදී හට අරගෙන වැඩි විලත් යනවා කිව්වා. තීන මිද්දයත් එහෙමයි. මේ හිතේ හැකිලිම, චේතසෝ ලීනත්තං, ඊට වාගේ අරති තන්දි විජම්බිකා, මේ කම්මැලිකම, බත්මත්, ඇඟමැලි කැඩීම, මේවත් එක්ක ආයනස මනසිකාරයත් යෙදිලා තීන මිද්දයත් වැඩිලා යනවා. හිතේ නොසන්සුන් බව, චේතසෝ අවුපසමෝ කියන හිත සංසිඳුන් නැති සිතින් උද්දච්ච කුක්කුච්ච නීවරණේ හට අරගෙන වැඩි වෙලා යනවා. සම්පූර්ණයෙන්ම අයනුසව මානසිකාරය විචිකිච්ඡාවට බලපාන බව සවන්වාසේ තොරලා දුන්නේ. ඒ වගේම පින්න ස්වාමීන් වහන්සේ දැන් ඒ විදිහට නීවරණ හට නොගත් නීවරණ හට අරගෙන වැඩා වර්ධනය වෙලා යනවා ඒ හේතු නිසා. ඒතර අකුසල් ගොඩකට එහෙම්පත් වෙනවා. ඒතර ඒ අකුසල් ගොඩෙන් දුර වෙන්නටත් නීවරණ නිවනාංගයෙන් ගොඩේනටත් තියෙන්නේ කුමන උපක්‍රමයක්ද? එතරම් ස්වාමීන් වහන්සේ බුදුරජාණන් වහන්සේ මේ දේශනාවෙම මේ උපක්‍රමය පෙන්වලා දෙනවා. මේ අකුසල් ගොඩෙන් අත් මිදලා කුසල් ගොඩකට පැමිණෙන්නේ කොහොමද කියලා. එහෙමයි. බුදුරජාණන් වහන්සේ දේශනා කරන කුසල රාසීති භික්කවේ වදමානු. පින්වත් මහණනි මේ කුසල් ගොඩ කියලා කුසල රාසී කියලා මේ කියලා කියනවා නම් කියන්න තියෙන්නේ චත්තාරෝ සතිපට්ඨානේ සම්මා වදමානෝ වදෙය. මේ සතර සතිපට්ඨානෙටයි මනමින් කියනවනම් කියන්න තියෙන්නේ කියන කුසල් ගොඩ, කුසල් රාසිය, කුසල් එකතුව කියනවා කියලා යමකට කියනවනම්. කේවලෝහයම් භික්කවේ කුසල රාසිය අධිදං චත්තාරෝ සතිපට්ඨාන. මේ සතර සතිපට්ඨානේ තමයි මුළුමනින්ම කුසල් ගොඩක් වෙන්නේ. මේ සතිපට්ඨානේ මුළුමනින්ම කුසල රාසියක්, කුසල් එකතුවක් කියනවා. මොන හතරක්ද? කතමේ චත්තාරෝ ඉද භික්කවේ භික්ඛු කායේ කායානුපස්සී විහෙරති. භික්ෂුව කයෙහි කයානුව බලමින් කයානුපස්සනාවෙන් වාසය කිරීම. වේදනාසු වේදනානුපස්සේ විහෙරති. වේදනානුපස්සනාවෙන් වාසය කිරීම. ඊළඟට චිත්තානුපස්සනාවෙන් වාසය කිරීම, ධම්මානුපස්සනාවෙන් වාසය කිරීම. එතකොට පින්වත් ස්වාමීන් වහන්සේ මේ අර අකුසල් ගොඩෙන් අත් මිදිලා කුසල් ගොඩකට පැමිණෙන හේතු වෙන්නේ මේ සතර සතිපට්ඨානේ වැඩි වීම. මේ දක්වා අපි අසරයි මේ දක්වා අපි කතා බහ කළ මේ සතර සතිපට්ඨානයට පැමිණීමම කුසල රාශිය බවට පත් වෙනවා. අකුසල එහෙමයි. එතකොට අපිට මේ පේනවා පින්න ස්වාමීන් වහන්සේ මේ අකුසල් ගොඩෙන් අත්මිදෙන්න. අත්මිදෙනවා කියලා කියන්නේ මේ පංච නීවරණයන් දුර වෙලා යනවා. දුර වීම. එතකොට බුදුරජාණන් වහන්සේ අපිට පෙන්වා දෙනවා මේ අර නීවරණ පහන වගේදී මේ අකුසල් හට ගන්න විදිහ වගේම අකුසල් දුර වෙලා යන විදිහත්. එහෙමයි. ආදාපි සම්පජාන සතිමා කියන ඒ ටික පුදුම කෙලෙස් ස්ථාන වීරිය ඕන. එහෙමයි. නුවණ ඕන. ඊට පස්සේ සිහිය පිහිටලා අර
මේ කාන පස්සන ආදි භාවනාවක නිරතවීමෙන් නිවරණ දුරු කරගන්න පුළුවන් අවස්ථාව ලැබෙනවා. සම්පූර්ණයෙන් බුදුරජාණන් වහන්සේ සමත භාවනාව දේශනා කරන්නේ මේ සමතේ වැඩුවා මොකද්ද වෙන්නේ කියලා බුදුරජාණන් වහන්සේ විස්තර කරනවා. සමතෝ භික්කවේ භාවිතෝ කමත්තම අනුභවති. මේ සමතේ වැඩුවා මොකද වෙන්නේ? යෝ රාගෝසෝ පහයති. මේ හිතේ යම් රාගයක් ඇද්ද ඒක ප්‍රහාණය වෙලා යනවා. එහෙමයි. මේ රාගේ ප්‍රහාණය වෙලා ගියහම මොකද්ද වෙන්නේ? මේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ රාගේ ප්‍රහාණය වෙලා ගියහම කොමක්ද වෙන්නේ? අවසරයි පින්නස් ස්වාමිනාස. දැන් ස්වාමිනාස සිහිපත් කරන සූදානම් වුණා මේ නීවරණ පහන වර්ගයෙන් මේ නීවරණ දුරු කිරීම ගැන භාග්‍යවතුන් වහන්සේ වදාළ සම්බුදු වදන් කීපයක්. එහෙම පින්නස් ස්වාමිනාස මේ එතනදී බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ පංච නීවරණ නිරුද්ධ වෙලා යන හැටි, හට නොගත්තු නීවරණ හට නොගන්න විදිහත්, හට ගත්තු නීවරණ ප්‍රහාණය වෙලා යන විදිහත්. එකදී බුදුරජාණන් වහන්සේ විස්තර කරනවා කාමච්ඡන්දය. උපන්නා වූ කාමච්ඡන්දේ ප්‍රහාණය වෙලා යන්නත්, නූපන් කාමච්ඡන්දේ නූපදින්නත් බුදුරජාණන් වහන්සේ දකින්නේ කියන අසුබ නිමිත්ත තරම් වෙන එකදු නිමිත්තක්වත් එකම ධර්මයක්වත්. එතකොට ඒ අසුබ නිමිත්ත යෝනිසෝ මනසිකාරයේ දෙනකොට මේ කාමච්ඡන්දේ නම් වූ මේ අකුසල් ගොඩ නීවරණේ ප්‍රහාණය වෙලා යනවා කියන්නේ. කායනුපස්සනාවට අයිති භාවනාවක් අසුබ භාවනාවනේ කායනුපස්සනාවේ තියෙනනේ. ඒකට යසුබ භාවනාව නැවත නැවත මෙනෙහි කිරීම තමයි යෝනිසෝ මනසිකාරය. බුදුරජාණන් වහන්සේ පෙන්වා දුන්න විදිහට මේ කයෙහි අත්ති මස්මින් කායේ කේසා, මේ කයෙහි මේ යටිපතුලෙන් උඩට හිස කෙස් වලින් පහළට මේ තියෙන්නේ නානා ප්‍රකාර අසුචි කියලා මෙනෙහි කිරීම, කෙස් ලොම් ආදි වශයෙන් මෙනෙහි කිරීම තමයි යෝනිසෝ මනසිකාරය. ඒ අසුබ නිමිති ඒවා එක එක ඒවා ඒවා නැවත නැවත මෙනෙහි කිරීම, විතර්ක විචාර කිරීම යෝනිසෝ මනසිකාරය. අන්න එහෙම මෙනෙහි කරද්දී එයා තුළ කාමච්ඡන්දේ දුර වෙලා යනවා. හටගත්තු කාමච්ඡන්දේ. ඔව්, හටගත්තු කාමච්ඡන්දේ දුර වෙලා යනවා. නූපන් කාමච්ඡන්දේ උපදින අවස්ථාවකුත් එයාට එන්නේ නැති වෙලා යනවා. يعني අසුබ නිමිත්ත යෝනිසෝ මනසිකාරයේදී. ඊළඟට ව්‍යාපාද නීවරණේ දුර යන්නේ කොහොමද කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. මෙත්තා චේතෝ විමුක්තිය. මෙත්තා චේතෝ විමුක්තිය, ඔව්, මෛත්‍රී භාවනාව. ඒක මේ බුදුරජාණන් වහන්සේ යෝනිසෝ මනසිකාරයේදී මේ ව්‍යාපාදේ දුරු කරගන්න පුළුවන් කියලා. ඒ කියන්නේ මෛත්‍රී භාවනාව, මෛත්‍රී අරමුණ නැවත නැවත මෙනෙහි කිරීමෙන් යෝනිසෝ මනසිකාරයේදී නූපන්නා වූ ව්‍යාපාදේ නූපදවන්නත්, උපන්නා වූ ව්‍යාපාදේ ප්‍රහාණය කරගන්නත් පුළුවන් කියලා දේශනා කරනවා. ඊළඟට දේශනා කරනවා තීන මිද්දේ. තීන මිද්දේ නූපන්නා වූ තීන මිද්දේ නූපදිනටත්, උපන්නා වූ තීන මිද්දේ ප්‍රහාණය වෙලා යන්නටත් බුදුරජාන් වහන්සේ දේශනා කරනවා. හේතු වෙන්නේ ආරම්භ ධාතු, නික්ඛම ධාතු, පරක්ඛම ධාතු කියලා තුනක්. ඒ කියන්නේ මේ වීරියේ තියෙනවා ආරම්භ ස්වභාවයක්, පටන් ගත්ත ස්වභාවය, පටන් ගන්නා ස්වභාවයක් වීරියේ තියෙනවා. ඊට පස්සේ නික්ඛම ධාතු, ඒකේ යෙදෙන ස්වභාවයක් තියෙනවා. පරක්කම ධාතු, අවසානෙතෙක් පැවැත්වීමක් තියෙනවා. මෙන්න මේ අංග තුනෙන් යුතු වීරිය, ඒකට කියනවා ආරද්ධ වීරිය කියලා. පහම වෙලාවෙන් පටන් ගත්ත වීරියක් එතකොට තියෙනවා. නැත්නම් කෙනෙක් වැඩක් ආරම්භ කරද්දී විතරනේ බොහෝ වෙලාවට මේ භවනාව පටන් ගන්න විතරක් වීරියක් තියෙනවා. නමුත් ඒක පවත්වාගෙන යන්න, අවසානෙතෙක් පවත්වාගෙන යන්න බොහෝ දිනාට වීරිය නැති වෙනවා. ඉතින් එහෙම පවත්වන මේ කරුණ තුනෙන් යුතු ආරම්භ ධාතු, නික්කම ධාතු, පරක්කම ධාතු කියන අංග තුනෙන් යුතු වීරිය කියනවා ආරද්ධ වීරිය. මෙන්න මේ කෙනාට පුළුවන්. ඇත්තටම මේ සතිපට්ඨානයේ වැඩිීමේදී ආතාපි කෙලස් තවන වීරිය තුල මෙයාගේ මේ කුසලතාවය තමයි වැඩෙන්නේ. එහෙමයි. එතකොට ඒ තුල තීන මිද්දේ ප්‍රහාණය වෙලා යනවා. ඊළඟට උද්දච්ච කුක්කුච්චේ, හිතෙහි විසිරීමත් පසුතැවීමත්. ඇත්තට මේ විදිහට කෙලෙස් තවන වීරියෙන් කෙලෙස් ප්‍රහාණය කරන නොවනි. ඒ වගේම සිහි හිත පවත්වද්දී මේ සතිපට්ඨාන භාවනා අරමුණු තුළ, මේ සතිපට්ඨානය තුළ පින්වත් ස්වාමීන් වහන්සේ සමතයත් විදර්ශනාවක් කියන දෙකම වැඩෙනවනේ. ඉස්සරවම සිත මේ පංච නීවරණයන්ගෙන් තොරවල තැම්පත් වීම සිද්ධ වෙනවා. එතකොට මේ සිත, මේ සිතෙහි සංසිඳීම, චේතසෝ වූප සමේ සංසිඳීම. දැන් ආනාපාන සතිය තරම් දකින්නේ කියන බුදුරජාණන් වහන්සේ මේ සිත තැම්පත් වෙන අරමුණක්. හරියට අර දූවිලි ගොඩක් ඇවිස්සෙච්ච තැනක
මේ මහා මේගයක් වැස්සක් ආවහම ආපු ගමන් මේ දෝවිල්ල මේ සංසිඳල යනවනේ. අන්න ඒ වගේ මේ අවිසිච්ච සිත සංසිඳෙන්න අරමුණක් කියනවා කායනුපස්සනාවේ මේ ආනාපාන සති විතර්ක විචාර සංසිඳීම පිණිස. ඊළඟට විචිකිච්ඡාව ප්‍රහාණය වෙලා යන බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා උපකාර වෙන්නේ යෝනිසෝ මනසකාරයේදී. ඇත්තටම මේ සතිපට්ඨාන භාවනාවන් ශ්‍රද්ධාවෙන් අදහගෙන ඒවා බුදුරජාණන් වහන්සේ පෙන්වා දුන්න විදිහට පුරුදු කරනවා නම් එයාට මේ යථාභූත ඥානය ලැබලා මේ පිළිබඳව තියෙන සැකේ, ඒ කියන්නේ අර ආදුනික භික්ෂුව කය ගැන යථාර්ථය ලබා අවබෝධ ඥානය ලබා ගන්නවා, වේදනාවන් ගැන, සිත ගැන, ධර්මයන් ගැන අවබෝධ ඥානය ලබනවනේ. ඒ වගේම පිරිසිඳ ඊට පස්සේ සේක භික්ෂුව ඒ ගැන අවබෝධය ලබනවා. ඉතින් අන්නේ අවබෝධ ඥානය ලැබීම තුළ යෝනිසෝ මනසිකාරය දීමින් විචිකිච්ඡා ප්‍රහාණය වෙලා යනවා. එතකොට ඒක කරගන්න තියෙන්නේ ඇත්තට මේ කුසල ගොඩක් වූ සතිපට්ඨානෙ වැඩි වීම. එහෙමයි වෙන්නසන්. ඒතර අකුසල රාශියෙන් අත් මිදෙලා කුසල රාශිය තුළ දියුණුවන්නට භාගිතුන් වහන්සේ මේ අසිරිමත් සම්බුදු බණ පද ලොවට දායාද කළා. පින්න ස්වාමීන් වහන්සේ අපට කුසල රාශි සූත්‍රය ඇසුරෙන් පංච නීවරණ ගැන අංගුත්තර නිකාය දේශනා ඇසුරු කරගෙන තෝරලා දුන්නා. පංච නීවරණ හට ගන්න අයුරු කාමච්ඡන්ද, ව්‍යාපාද, තීනමිත්, උද්ධච්ච, කුක්කුච්ච, විචිකිච්ඡා කියන මේ නීවරණ පහ හටගන්නාර විස්තර කළා. ඒ වගේම මේක ප්‍රඥාව දුර්වල කරන දෙයක් මේ නීවරණ පහ කියලා අපි තේරුම් ගත්තා. භාගතුන් වහන්සේ එසේ වදාලා. ඒ වගේම මේ ප්‍රඥාව දුර්වල කරන මේ අකුසල් ගොඩෙන් අත් මිදිලා කුසල් රැසට, කුසල් ගොඩට පැමිණෙන්නට නම් සතර සතිපට්ඨානයටමයි පැමිණිය යුත්තේ කියලා පින්නත් ස්වාමීන් වහන්සේ දේශනාවෙන් සිහිපත් කළා. ඉතින් පින්නත්නි, ඒ භාගිතුන් වහන්සේ අපට දායාද කළ ඒ සතර සතිපට්ඨානෙ මනාකොට පිළිထන්නට ඒ කාන්තේම්ම බුදුරජාණන් වහන්සේ ධර්මය සුවසේ අවබෝධ කරගන්නට, නීවරණ දුරු කරගන්නට සතර සතිපට්ඨානෙ පිළිටලා අමා මහ නිවන් මඟ සුවසේ යන්නට, මේ සොඳුරු නිවන් මඟ දුක් කරදර බාධක දුරු කරමින් පහසුවෙන් සැක නැතුව ඒ මඟ ගමන් කරන්නට මේ දහම් කතා බහ හැම දිනාටම උපකාර වේවා. නිර්මල සම්බුදු දහම ලොවට දායාද කළ පිනෙන් හැම දිනාටම ධර්මයේ සුවසේ අවබෝධ වේවා. තමන් බලාපොරොත්තු වෙන අයුරින් නීවරණයන් නැමැති මේ අකුසල් රැසෙන් අයින් වෙලා සතර සතිපට්ඨානෙ නම් වූ කුසල් රැසට පැමිණෙන්නට වාසනාව ලැබේවා. ගෞරවනීය පින්වත් ලොකු ස්වාමීන් වහන්සේ ඇතුළු පින්වත් ඔබ හැම දෙනාටමත්, අප සියලු දෙනාටමත් උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය පාසුවෙන් අවබෝධ කරගන්නට, මේ නීවරණ දුරු කරගෙන සතර සතිපට්ඨානය සම්පූර්ණ කරගෙන අමා මහ නිවනටම පත්වන්නට මේ රැස් කරන ආසීලු පින් හේතු වාසනා විත්වා. සම්මා සම්බුද්ධෝ වත්සෝ භගවා සක්ඛාතු භගවතා ධම්මෝ සුපටිපන්නෝ භගවතෝ ශාවක සංඝෝති සාදු සාදු සා